විශේෂයෙන්ම ජනතාව අද දවසේ බයක් සැකක් නැතුව රජයේ රෝහලකට ගිහාම වෛද්‍යවරු තෝරා ගැනීමකින් තොරව රජයේ රෝහලක ඉන්න සියලුම වෛද්‍යවරු එක හා සමාන නිපුණතාවයන් කුසලතාවයන් යුතු වෛද්‍යවරු කියලා සලකලා එක හා සමාන ගුණාත්මක භාවයන් යුතු වෛද්‍යවරු කියලා සලකලා ඒ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගැනීම සිද්ධ කරනවා විශ්වාසයකින් යුතුව අද වෙනකොට අනාගතයටත් ඒ විශ්වාසය ඉතුරු කිරීමට නම් අනිවාර්යයෙන්ම අපි විශ්වාස කරනවා මේ අවම් ප්‍රමිතිය නීතියක් බවට පත්විය යුතුයි එහෙම නැති වුණොත් මේ සයිටම් වගේ ආයතනවලට වෛද්‍යවරු කියලා පිරිසක් එළියට දාලා ඒ ආයතනවලින් රට තුල සෞඛ්‍ය ශාස්ත්‍රය තුල අර්බුදයක් මතු කරන්න ඉඩ තියෙනවායි කියන කාරණේ. ඒ හරහා රෝගී ජනතාවගේ ජීවිතවලට වෙන්න තියෙන අවදානම වළක්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අනාගතය සඳහා මේ අවම් ප්‍රමිතිය ගැසට් මගින් ප්‍රකාශයට පත්වීම ඉතා වැදගත් කියන කාරණේ අපි කිව්වා. මේ විදිහට අපි දිගින් දිගටම පෙන්වලා දුන්නේ අද වගේම අතීතයේ මේ විදිහ උත්සාහයන් ක්‍රියාත්මක වෙලා තියෙනවා අවම් ප්‍රමිතිය නීතියක් බවට පත් කරන්න. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු ඒ සඳහා යම් උත්සාහයන් ආරම්භ තිනවා. නමුත් අපි දැක්කා අපි ඒ පිළිබඳ අධ්‍යයනය කරනකොට ඒ හැම අවස්ථාවකදීම මේ ක්‍රියාවලිය කඩා කප්පල් කිරීම පිටිපස්සේ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමා හිටියයි කියන කාරණේ. අපි දැක්කා පහුගිය දවස්වල SB දිසානායක අමාත්‍යතුමා කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් එතුමාගේ නිර්වචනය. එතුමා ප්‍රජාතන්ත්‍රවාදයට කැමති නැහැයි කියන කාරණේ. එතකොට අපි දකිනවා SB දිසානායක වගේ ඇමතිවරු ප්‍රජාතන්ත්‍රවාදයේ වලල්ලා දාලා හරි සයිටම් වගේ ආයතනයක් නීතිගත කළ යුතුයි කියන ස්ථාවරය. ප්‍රජාතන්ත්‍රවාදයේ වලල්ලා දාලා හරි සයිටම් නීතිගත කළ යුතුයි කියලා SB දිසානායක වගේ ඇමතිවරු එලිපිට දරන ස්ථාවරය රාජිත් සේනාරත්න වගේ ඇමතිවරු හැංගි හොරා දරනවායි කියන කාරණේ. එතුමා එලිපිට එකක් කියනවා නමුත් නීත්‍යාංශස් සමග එකතු වෙලා යටිකූට්ටු විදිහට මේ වැඩේ නොවන තැනට අවශ්‍ය කටයුතු කරනවායි කියලා. ඒතොර අපිට බැලූ බැලමට පේන්නේ එතුමා තමයි මේකට මහන්සි වෙන්නේ කියලා. නමුත් අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් ලැබෙන ආරංචි මාර්ග අනුව එතුමා කිසිම මහන්සියක දෙන්නේ නැහැ මේක කරන්න. අනිත් පැත්තෙන් එතුමා නීත්‍යාංශත් සමග අපිට ලැබෙන තොරතුරු අනුව ඉතාම සැලසුම් සහගත ලෙස මේක කරන්න බැහැයි කියන එක නීත්‍යාංශ හරහා රටට ඉදිරිපත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. එතුමාගේ වචන වලින්ම රටට පොරොන්දු වෙච්ච සති දෙක කාල සීමාව එළඹෙන 14 වෙනිදා, ඒ කියන්නේ එළඹෙන සඳුදා දිනේදී අවසන් වෙනවා. වැඩ කරන දවස් වලින් ගත්තොත් එහෙම තව දවස් 3ක් විතර තමයි තියෙන්නේ එතුමාට මේ වැඩේ කරන්න. සම්පූර්ණ දවස් වලින් ගත්තොත් එහෙම දවස් 5ක් තමයි තියෙන්නේ රාජසේනාරත් ඇමතිවරයාට තමන් පොරොන්දු වෙච්ච දේ රට වෙනුවෙන් කරන්න. ඒතර අපි ඊයේ පහුගිය දවස්වලත් ඇහුවා බැරි වෙලාවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ විදිහට රට අමුමේ පොරොන්දු වෙච්ච දේ පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වුණොත් එතුමා මොකද කරන්නේ කියලා. අපි දකිනවා ඒ ප්‍රශ්න කිරීම හැමුවේ එතුමා ගොළුවත රකින්නවා, එහෙම නැත්නම් නිරුත්තරව ඉන්න ස්වභාවයක්. ඒ හින්දා අපිට බොහොම පැහැදිලි එතුමාගේ යටිකුට්ට වැඩිපුර ඉදිරියට ගෙන යාම තමයි එතුමාගේ අරමුණ. ඒ හින්දා අපි බොහොම වගකීමෙන් කියනවා 14 වෙනිදා වෙනකොට මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම් ප්‍රමිතිය ගැසට් කරන්න බැරි වුණොත් අපි නෙමේ දින නියම කළේ, රාජිත් සේනාරත්න ඇමතිවරයා තමයි දින නියම කළේ. වහාම සෞඛ්‍ය ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් වගකීම් බාරගෙන තමන්ගේ දුරෙන් ඉල්ලා සිටිය යුතුයි කියන කාරණය. මොකද අපිට පේන තියෙන විදිහට වෛද්‍ය ආඥාපනට පනතට අනුව මේ සම්බන්ධයෙන් වගකීම තියෙන්නේ, මේ වැඩේ ඉවර කිරීමේ වගකීම තියෙන්නේ සෞඛ්‍ය ඇමතිවරයාට. ඒක එතුමාම නියම කරන දිනේට එතුමාට කරන්න බැරි නම් ඇමතිවරයෙක් විදිහට එතුමාගේ වගකීම මොකද්ද කියන එක අපි ප්‍රශ්න කරනවා. ඒ හින්දා ජාතියෙන් සමාව ගත යුතුයි ඒ සම්බන්ධයෙන්. ඒ වගේම අපි කියනවා එතුමාට සදාචාරාත්මක විදිහට තව දුරටත් මේ තනතුරේ රැඳී සිටීම සඳහා කිසිම සදාචාරමය අයිතියක් නැහැයි කියන කාරණේ.